අදපස්සරුවේ ජනාධිපති කාර්යාලයේදී ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ඔහු දරු විදුලි බල අමාත්‍ය ධුරේ පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය දිවුරුම් දී තිබෙනවා. දැන් තමයි අමාත්‍යංශය අලුත් එකක් හම්බ වෙනවා කියලා දැනගත්ත දිවුරුවේ. ඉතින් අපි වාඩි වෙලා බලන්න ඕනේ කොහොමද කටයුතු කරන්න කියන. දැන්වත් එතකොට තෙල් ලැබෙයිද? ඔව් ඉතින් ඒ කටයුත්ත කරන්නේ මම පත් කරේ. දැන් මොකද ලැබුණේ එමත්කම? බලශක්තිය එමත්කම. හිටපු එමත්තුමාලා ඉවත් කරන්න හේතුව කිව්වද අද දිනේදී? නෑ මට ඒ පිළිබඳ සාකච්ඡාවක් දැන් තිබුණේ නෑ. හා? ඔව් දිවුරුම් දුන්නද? ඔව් දිවුරුම් දුන්නා. විදුලල මාත්‍යංශයේ පවිත්‍ර වන්නේ ආරච්චි මෙතනිය ගත්තා. තවත් අමාත්‍යංශ දෙකක් වෙනස් වෙන මම කවුද කියලා දන්නේ නැහැ. ලොකුපල්ලි රංස එමෙතුමා සහ ගම්මන්පිල එමෙතුමා ඉවත් කරන්න හේතුව ඊයේ දිනේදී ලොකු ප්‍රසංගයක් පවත්වලා මේ නිවේදනය කිරීමද? නෑ ආණ්ඩුවක ඉන්නවා නම් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන. ආණ්ඩුවත් එක්ක ඉන්නේ නැත්නම් අස්වැලා ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. රැස්වීමට අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාත් සහභාගි වී තිබෙනවා. දැන් ඊයේ පක්ෂය 11ක් සහභාගි වෙලා විශේෂ ප්‍රකාශන කිහිපයක් ප්‍රකාශ වුණා ආණ්ඩුව සම්බන්ධයෙන්. ඔව් ඉතින් ඒක ගැන විනය පරීක්ෂණයක් කරයි. ඒ කියන්නේ ඒ ආණ්ඩුවෙන් ගියායට විනය පරීක්ෂණයක් කරනවද? ආණ්ඩුවෙන් ගියා එයාගලන්ට තීන්දුවක් කරන්න වෙන්නේ එහෙම ඇවිල්ලා කැබිනට් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මම මේ රහසත් එලි කරනවා. විමල් වීරවංශ මහත්මයා ලොකු සීනක ඉන්නවා මේ රටේ ජනපති වෙන්න. එහෙම ජනපතිවරු වෙන්න බෑ. ඔච්චර රසට කෑම හැදුවත් රසයි රසයි කියලා කියා අනුභව කරත් කෝකියව ගෙනල්ල මේ මේසේ වාඩි කරවන්න දෙන්නේ නෑ වගේ. මේ බෙසිල් රාජපක්ෂ මහත්මයා ඊළඟ ජනාධිපතිවරණට ඉල්ලයි කියන බය මේ තියෙන මං කියලින්ම කියන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉල්ලන්න බෑ. ගෝඨාභය ජනාධිපතිතුමාව පිරිහැවීමේ වැඩපිළිවෙලේ ඉන්නවා. ඊළඟට බෙසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණට ඉල්ලයි දෝ කියන සැකේ. එහෙම ඉල්ලුවොත් විමල් වීරවංශවන්න මට ඉල්ලන්න බැරි වෙයිද? අගමැති සීනියේ ඉන්න උදේගම්මන් පිළවන්න මට අගමැති වෙන්න බැරි වෙයිද? මටත් අගමැති වෙන්න බැරිද කියලා සීනියේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් දැන් අද වෙනකොට බෙසිල් රාජපක්ෂ මහත්මයාට බයක් තමයි පේන්නේ.